නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංගරත්වය අවසරවාසනාවන්ත පින්වතුනි සිිත්තවිවේකා ශ්‍රමය වි්‍යරස්ථානයේ සෙනසුරල්දා දිනවල පැවැත්වෙන භහනා වැඩ සටහනයි අද දවසත් ක්‍රියාත්මකව කරන්න ආරම්භ කරන්නේ. තැ මෙහිදී ඒ පැමිණෙන භාවනාකරන්න රාධිනික තත්ව හිටියත් හැම දෙනාටමත් පැහැදිලි කරගනාවේ සත්‍රහතිපට්ටාන සූත්‍රයේ අඩංගු සක්ම භාවනාව කරන ආකාරය. ත සක්ම භාවනාව තුළින් ආර්යෂ්ටායග මාර්ගයේ වැලි නොවා නමුත් අරස්ටාන්ග මාර්ගගේ සම්පූර්ණ කරන්න තියෙන එකම භාවනාව සක්ම භාවනාව නවේ සක්මභාවනාවම මෙක්්චර් මේ කියන්නේ සතිපට්ටාන සූත්‍රයේ තියෙන අනිකුත් සියලුම් භාවනා ඇස්පිහාගෙන කරන භාවන ආරම්භේදී ඇස්පියාගන ආරම්භ කරජිති උුණනාට පස්සුස ඇම් භාවනාවක්ම කායගතා සතිය කියන ජීවත්වන චරියාවට එකතු වෙන්න නමුත් අපි දැකපු ලොකුම් වැරද්ද තමයි ලංකාව ඉන්න බහුතරයකට මේ ඇස්පියාගෙන භාවනා කරන්න ගිහින් එහි ඒ භභාවනාවෙන් ගෙන උපක් කි ලෙසයි විදර්සන උපකිල සහ සමත භාවනාව උපකිලේ සොලට හසුුවීම තමයි දකිින් ඒ උපකිලේ සොලට අහසුවෙ අනිකං ඉන්නේ ව්‍යජ ලෙස අර සම්මාධත්්තිය විදර්සනා ඥාන ලැබුණ කියලා විශ්වා සකරගෙන මිත්‍ය දුස්ටිම් මැරලය මේකතමයි වර්තමාන භාවනාකන්න හුඟක්කයට සදිිපට්තාාන භාවනා කියල කරාට විදර්ශන භාවනාර කියල කරාට ලැබෙන ප්‍රතිඵලි. මේක වලක්වන ක්‍රමවේද අනුගමනය කරන්ඩ ඒ අවුරුදු ගනන් එකම බොරුව කරපුයට දැම්බෑ ඒකර අහු වෙලා ඉවරයි පලක්කයි භාවනා කරනව කියලා ඉඳගෙන කරන්නේ ඇත්තටම නිින්දාගෙන් නින්දයි භාවනාව සමාධියයි අතර දැනගඩ විදිහන්න හම දේවත් ැනගන්ඩ නම් ධර්මය දැනගන්න. ආර්යෂ්ටාන්ග මාර්ගීත් පාඩන්කරයේ භාග පාස් වෙන්ඩ නම් හ අයට ොමද නින්දයි සමාදියයේ දෙකී වෙන සොයා ගන්නපු ඒ කවදාවවෙඩ විදර්ශන උපක් කිලේසියයි සතිපට්ඨානය අතර වෙන සොහයාගණඩ කොහෙත්ම බෑ මොකදද තමන්ගේ ප්ිතකමින් තමයි මෙති හිදු කරන්න ඒ තීන්දු කරපු උපාසක උපාසිකාවන්ගෙන් තම උපදස්කන්න. හොඳර භාවනාව දියුණුවේ උුණනා කියලා කියන අය කරලා තියෙන්න්නේ උන්නේ දෙකට පත්ති මේ දෙකින් වැලකෙන්ට ලේසිම විදිහ තමයි ඔය කියා දෙන සක්ම භොක විදර්සන උපක්ති ේසිකට යන්ඩ බෑ කරොත් දියුණුවේ හරියට නැතනි කමිති බරු කරන්න බෑ ර ට රැවටක්ද එක නිසාවෙන් හැකිතනම් දුරට අර බොරුුවල අවුරුදු ගනම් හිටපුවා ඇවුුණත්ඒ නවත්තල ඒ කියාදීපු සක්මම් භාවනාවෙන් සතිපට්ටානම කක්ද කියලා හඳු ගණ්ඩ වෙනවා දැන් ඒ සඳහා බුදුහදුුරන්ගේ ධර්මයත් ඉගෙන ගැනීම අවශ්‍ය වෙනවා ත ධර්මය ඉගෙන ගත්තා නෑගන කිසි ගැටලුවක් නෑ මෙතන තමන්ගේ ඥානයෙන් තමන්ගේ දැනුවච්චමෙන් කමටහන ගැන තීන්දු තීරණ ගන්න ඇතුව මෝඩය වගේ කරොත් එතන භාවනාවත් දවුණෙන්. ම මීට පෙර සතිය මතක් කර බුදුහමුදුරු දේශනා කරව තිීරෙනවා. රාගක්කයෝ නිබ්භානං දවසක්කයෝ නිබ්ාන මෝහක්කයෝ නිබ්ානන් කියලා තනි වචමෙන්න්නේ නිවන හඳුම්වාදෙන්. යකි සංසාරගත සත්වය රාගය සම්පූර්ණයෙන් සේකරපු තැන නිවනයි.ඒවගේම මෝහය සම්පූර්ණයෙන් ශේකරගත්තය තැන නිවනයි.ඒවගේම දේශය සම්පූර්ණයෙන් සයකරගත්ත තැන නිවනයි. ත මේ වචන තුනකින් කියන දේ දේශනාව ත්‍රාවකයගෙන දැනගණ්ඩෝනේ මේ බුදුහන්දුරු දේශනා කරන්නේ නම් කාටවත් රාගය සම්පූර්ණයෙන් සේකරන්න බෑ මෝහොයයි දේශයයි සේවෙන් නැතු. රාගය සේවෙනවා කියන්නේ සම්පූර්ණයෙන් එතන මෝහය සේවෙන්ලෝන දේශයක් සේවන්න. මේ අකුසල් මුල්ටික සම්පූර්ණ නැතිවෙච්චි තැන නිවනතිය. අකුසල් මුල්ටික නැතිවෙච්චි තැන තමයි තියන එතන කුසල් මුල් නැතුව නෙවේ නිවන් මාර්ගයේ කුසලයට මකොුවක් කරන්නේ කුසලයට හානි කරන්නේ කුසලේ නැතිකර ගැනීම නෙවේ නිවන් මාර්ගි. නමුත් කුසලේ ඉන්ඩීමත් නෙවේ නිවන් මාර්ගය මේක වරදද ගත්තම කුසලේ කුසල් කරලා නිවන්දකිින්දයන බුදහාන්දුරු දේශනා කරන්නේ කුසලයි අකුසලයයි දෙකේ එකතුවෙක් චිතන සංසාරදීම. නමුත් කුසලිය විතරක් තියෙන තැනක සංසාර විමුක්තියදීම. ප්‍රශ්න තියන්නේ කුසලේ විතරක් තියන්න බැරිකයි. කවරුවක් කොච්චර කල් කුසල් පුරුදු කරත් කුසලියට විතරත් අනිම හසිරද බැ. කුසලේ අකුසලය කාසය දෙපැත්තෝ සිදුවන්නේ කුසලය වැඩෙන් කරන්න කරන්න අකුසලේ යට යන එක විතරයි. තොට අකුසලේ යටගිය අට නිවන්දකිින්ට බෑ අකුසල යට ගී අනික නිවන නමි ්‍රාගක්හ යෝ කියන රාගේ ෂේවෙන් නවා කියියන්නයයි රගේ උපදෝන අකුසල් මුල් යටයෑම නෙමේ එ අකුසල් මුල් යට තියෙන අකුසල් මූලේ විනාසවීම. ජැහෙමනම් කුසල් කරා කියලා ලැබෙන පලේ තියෙන්නේ හොඳ පලයක් ලැබෙනවා අකුසලේ යටයවා. කාමාවචර අකුසල් ඔක්කොමත් කාමාවචර කුසල් ඔක්කොමත් යට යනවා සමත භවන ත රඩට එන්නේ රූපාවච්චර කුසලි රූපාවචර කුසලය කියන එකේ මිසා රූපාවචර අහුසල් කිර ජාති යන්නේ එන කුසලයක් උඩ විතරක් තියෙන සත්වය බ්‍රහ්මය විත ට ඒක නොදන්න උපාසකපාසිකාෝ මල් ළඟතීණ කුසලේ විතරයි කියලා රඟපාන මොකද අර විභාග පාසන්න ධර්මීගෙනත් තියෙනොන යා බ්‍රහ්ම වෙන්න ඒ වගේ බොරු කරන අය තමයි හතරවෙනිදයානයේ ගෙදර ඉන්නේ ඔය වගේ මුලාවල්ුව මොුපුරා ලවන්න්න ආච්‍යයම් මහතරවෙනි්‍යයානය ලබාග. ඔන්න අරටත් විභාග පාසෙන් ධර්මී ගෙනගත්තේ උපාසක උපාසිකවගේ කෝලන්යි. තැන් ඒවා රගන තමයි නිවන්ද කලති. ඒවා හරහා නිවන කාගෙ නිවන දුදුහන්දුුරු දේශනා කරපු දරුම් මාර්ගයක් නව. එක නිසා ඔගුල් ලොකරන කෝලාන් මේ ධර්මයට අදාල නෑ ය ධරම් මාර්ගයක් නෙවී එදකොට මේ කුසලයයි අකුසලයයි දෙකින් අකුසලය නැතිකර ගත්ත තැන නිවන තියනවා ඒක තමයි රාගක් නිර්්බානංකය අකුසලය නැති කරනවා කියන්නේ අකුසලය යට යවීම නෙව අපි කරන්නේ කුසලය කරලා අකුසලේ යට යව. යටගී අකුසලේ විනාසකරොත් තමයි අර ප්‍රාගක්කය ෝ මූහක්කයෝ කියන ගනිීමට ඇන්. එ සමඳ භාවනාවෙන උත්කරන්න ඇත්ඇටම කාමාවචර කුසලයයි අකුසලයයි දෙකම යට යාවන්. ඔය සමත භාවනාවෙන් කරන ගුණේ එතකොට ගුඩට එන්නේෙමකක්දද රූපාවචර කුසලි රූපාවචර කුසලයයි කාමාවචර කුසලය අතර කිසි සම්බන්ධ යන්නේ මේක ඉගෙන ගන්නවුන්න මේ ඉගෙන ගන්ඩබෑ අර මං කියන තමන්ගේ පණ්ඩිතගන් තිීනයට ඇහොඳම දෙයක්ම උගාහරණයක් කියදෙන් දන්දීම තුළින් ලැබන්නේ රූපාවචර කුසලය කාමාවචර කුසලය එහනම් දන්දෙන්ට පුරුදුුවෙන කෙන දන්දේම වැඩියෙන් කරනගෙන තුළ මනුස්සත්්‍යය තු මනුස්ස ජීවිතය තුළ කාමාවචර කුසලය උඩ තියෙන වතාවල් වැඩුවෙන ඇවැ දන්දෙන අතරත් කාමාවචර කුසලේ උඩට පනු ඒවගේම දන්දීමට වැඩිය කාමාවචර කුසලේ උඩ තියෙනවා සිල් රකින එක පන්සිල් රකිලික. එවනාට පිළිගන්නේ දන්දනයක ලොකුයි වර්තමාන බෞද්ධයට පන්සිල් රකින ගුඩයි. එක නිසා පන්සල් කඩාගෙන දන්දිනු මකද තින පල. කිසිම් මනුස්සකමක් මනුස්සත්යක් කෙලසල තට දන්දීම ආමිසපින්කමක් පන්සල් රැකීම පතිපත්තියා මොක දහේතුව පන්සිල් රකින දවසත් පන්සිිල් රැක්කෝල් සංගික ධාන සීකට වැඩි ආනි නිශංසය කියන්නේ එකයි. සංගීක දාන සීයක්ත් දෙනකොට කුසලය උඩේ ප්‍රමාණයට වැඩිය දවසත් පන්සිිල් රැක්කම ඒ දවස තුළ කුසලය උඩක්ති බිල්ලාකුසලේ යට යන ප්‍රමාණි වෙන්. දැවෝක නොදන්නෑක හොමද නිවන්දකි. ඕක විශ්වාස නැති අය බුදුහාමුදුරගේ ශ්‍රාවකය. කපුුවගේ කට් අඩිය ශ්‍රාවකය. ඇැ ඒ ප්‍රශ්ණ වඋඩ නේ දොච්චරවය යාමිසප ඉංකම්මට තැනදීලා ඒවම කරකර රත්ති අදු ගානය බිහිවෙන්නේ ලංකා. දැන් එහෙ බිහි වෙලා උරුදු ගනන්ග වෙලා දැන් වර්තමානයේ තමාජයට වෙලාතියෙන හානිී බල මොකදමි දානය ලොකුවිසිී ලේටවෙ. එතින්න තමන් දෙන තමන් හදපු පූජා ක්‍රම ඔලට ගරහනකොට පන්සිලු කැදෙන හාමුදුරු රුක් තින්නවද. ඉතින් මොකත්. දන් ධර්ම නො ධර්මී නෙවේ. නමුත් මෙක බලාගන්න දැන් කාමාවචර කුසලය කාමාවචර කුසලයට වැඩ හොඳයි. හොඳ නිවන්දකින හින්දම නෙවි නිවන්දකින්ඩ සුදුසු ශංසාරක ස්වරූපයක් ලැබෙන හින්දයි. දැහනම් කාමාවචර අකුසලිය වැඩුවෙන්ඩ වැඩුවෙන්ඩ මනුස්සකම තිරිසංකමට හෝ සසරාපායේ වෙන සත්ව ස්වරූපයකට පත්වෙනවා. ඒයන්නේ මනුස්්‍යෙක් කෙලා ඉපදුනාම ඒ මනුස්්‍යයා ආය ඒ මනුස්සත්වය ආරක්සා කර මානම හිමිකම ආරක්ෂා කරන්නේ බොහොම ස්වල්පයයි. ඒකට හේතුව පන්සිිල් කඩා ගැනීමයි පන්සිල් කැඩෙන කරම දන්න වෙලක්කයි. සුදුරෙද්ද පෙරෝගෙන හිටියාට පන්සිල් හැරැකෙන්නේ. ඊට වෙනක්‍ර මෝටම දැන්වර්මානය සන්සිිල් කැඩ. නැ ොරකම වස්තුනෙවේ දත්ත ලොකුම බාණ්ඩ ඉස්සර වටින්නේ රත්තරම් රිදිී හාල් වී කුරහන් හරක් දැවට ෙමත් හොරකමකට එන්නේ බදුහාමුදුරු හොරකමගන ගැන කියනකොට මෙන්න මේවා හොරකන් කිරීමයි අන් සතු හරකබාන ගැනීම අන්සතු මිල මුදල් ගැනීම අන්සතු දේපල ගැනීම මේක හොරකමයි වර්තමාන ඔය හොරකම නං කරන්නේකවුුණ න හැම දාම කරන්නේ දත්ව හොරකම් කර අකුසලේ තියෙන්නේ වස්තුව මත නෙවේ ද්‍රව්ය මත නෙවේ චේතනා හම්භික්කවේ කම්මන් වදාම. දැහිතකට පන්සිිල්ව රහිණ අය කයෙන් කියීදෙනදී. ඒගොල සත්තු මරන්න හොරකංකරන්න පේෙන්ගොලො දන්න හොරකම්. කාමේ වරදවාහසිරෙන්නේ බොරු කියන්න සුරාවානය නෑ නමුද හි සුපරි මනුස් සවබිහි වෙන්ඩිපේ. පන්සල් රාහින සමාජයක සුපිරි මනුස් සවීහින් දෙෙපේ. ඒ අයට අඩුගා නාමිසියට වැඩි සීලයේ දකුයි කියලා තීර හිටිපේ. මොක තීරෙන් නැත්ත. අර පන්සිල් නෑ. එයා දන්න ැතුව තමාන් ති හැමදා ම ැඩෙින්නේ පන්සිල්මයි. ඒක නොදන්නවා නොදන්නගම මේ දියුණු වෙන කොට මිනිස්සුන්ට ඔය දේවලුත් දියුණු වෙනු. අර පරණ දයා අනුගමනය කර හරි යියන්න ඉස්සර වටි නොස්තු නෙේ දැන් වටි නවස්තු. එතට මේ වගේ තත්ත් එකට පත්වෙනවා දැම් බලන්ද කාමාවචර කුසලය තමයි දානී ධානෙන් දන් දෙෙනකොට කාමාවචර කුසලය උඩටේ නෝ වැඩි නමුත් ඒ උඩේ එන වතාවක් ගානී කාමාවචරකුසලේ යට යනවා හෙන දන්දෙන්ට දෙන්ඩ කුසය ඉහ තමන්ගේ මනසිහි උඩ තියෙන ප්‍රමාණී වැඩුවෙන නමුත් අහල තියෙනව සමත භාවන චාගානුස්සතිය ඒක දානයක්න දන්දීම අමිශපින්කම චාග අනුස්සතිය කියන්නේ ධානයේ වටිනාකම මෙහහි කරලා කරන සමත භාවනාව ධානයට වැඩිය ඉහලයි චාගානුක්සතිය දීපු ධානයේ වටිනාකම මෙනෙහි කිරීම ඒකින් වෙන්නෙම ගත්ද එකෙන් වෙන්නේ කාමාවචර කුසලයයි කාමාවචර අකුසලයයි දෙකම යට යහවලා පූභාවචර කුසලය ඉස්මතු කරගත්ත.ඇ චාගානුස්වතිය. ශීලියයටත් වැඩි ඉහෙලයි ශීලානුස්වතිය ශීලයේ ආනිසංස මෙනෙහි කිරීම. ඇයි ඉහලයි කියන්නේ. සීලයෙන් කරන්නේ කාමාවචර කුසලේ උඩටරගන කාමාවචර අකුසලේ යටට ඇවන. සිීල් අනුස්සතියෙන් කරන්නේ කාමාවචර කුසලයයි කාමාවචරා කුසලයයි යට අවල රූපාවචර කුසලය උට ගන්න. ඉස රපාවචර කුසලේ කාමාවචර කුසලේට වැඩිය බල සම්පන්න. දැවුවන් උදන්න අය හර බොරු කරගර රත්තිදුහන්. මෙතන එෙන වටිඉන්නේ නිවන්දකන්ඩ කාමාවචර කුසලේට වැඩිය රූපාවචර කුසලේ වැද ගත්ත. මද රූපාවච්චර කුසලේ තියන තැන පංචනීවරණ යට පත්වය. කාමාවචර පංචනීවරණ යටපත්වීම එහ විදිහටනෑ ස්ථාවරණ තාව කාල්තා. දැහෙමන සමාධියකින් ලැබෙන්නේ ආාවචර කුසලයක් නෙවෙේ ්‍රූපාවචර කුසලේ සමාධ ශික්ෂාවේ අපේක්ෂාව පංච නීවරණය යට පත් කිරීම. දැම් මෙන්න මේ සංසිද්ධිය ගැන දන්න ඇති අයට බුදුහමුදුරු දේශනා ගන්නවා ර ධර්මය සර්පයෙක් වෙන ධර්මය හැසි දෙෙනවා නවමුන් තල්ලදයනනි සරපය ඔොලුවෙන්නේ එතට වලගින්ෙන් ඇල්ලුමගේ සරපයක් හපා කනවා බුදුහන්දුරු දේශනා කරනවා ධනය වැදකච්චේලා අල්ලන්නේ වලිගෙන් එසට දන්දී ලම දන්දෙන්ට ගිහිම්ම පන්සිිල් කඩා අකට යුතුකං කරන වංචා කරනු හෝරකං කරනු තැන්දට රපයාගේ තකොට අල්ලලදන ඔලි සිිල් රකින්ට හිල්ලත් ඔය වැඩි කරන බොරු සිල් රක් පෙන්දනවා අනි එක්කනට වැඩී මගේ සීලිය උසස් කියලා සිිල් රකින්දන් ඇ කාමාවචර කුසලේයා අගුසලේ ස්ුරූපය දන්නේ දැන් ඔය තත්ත්ේ උඩ දැ ඔය මනුස්සත්තේ තුළ රූපාවචර කුසලයක් හෝ කාමාවචර කුසලයක් හෝ අකුසලයක් හෝ අරූපාවචර කුසලයක් හෝ කියන්නේ සාංසාරික ස්වරූපයක් ලෝකොත්තර සවරූපයක් නිෙමේව එකක්වත් කාමාවච අකුසලිය තුළත් තියෙන්නේ සාංසාරික ස්වරූපය සංසාරයක් නිර්මාණය වෙන කාමාවචර කුසලිය තුළත් සංසාරයක් නිර්මාණය වෙන රපවචර කුසලිය තුළ සංසාරයක් නිර්මාණය වෙන අරූපාවචර කුසලය තුළ සංසාරයක් නිර්මාණයෙන් ඩැන් සංසාර විමුක්තියන් ලබාගණන්ඩ කිසි ශ්‍රේත්ම උදව්වෙන් නැති මෙතන කාරණ හතරක් කිවනි එකක් කාමාවචර කුසලිය සංසාරයක් නිර්මාණය වෙන තැන කාමාවචර කුසලයක් සංසාරය නිර්මාණය වෙන තැන රූපාවචර කුසලයක් සංසාරය නිර්මාණ වෙන තැන අරූපාවචර කුසලයක් සංසාරය නිර්මාණය වෙන තැන දැන් රූපාවචර හෝ අරූපාවචර කුසලය තුළ පංච නීවර්ණ යට යට පත්වෙලා නිවර්ණගෙනීමම යට පත් වෙලා ඒත් සංසාරය නිර්මාණ කර. බුහාමුදුර ොයා ගත්තේ ඔය සංසාර ස්වරූපය ගැන්න කියා දෙන්න නෙමේ මේ සංසාරය නිර්මාණය කරන්න කියා දෙන්න නෙමේ ගාටයි බුද්ධත්වය කියන්නේ සංසාර විමුක්තිය කියා දෙන ක්‍රමයක් අවබෝධ කර ගැනීම එතකොට සංසාර විමුක්තිය ලබා ගණ්ඩ සුදුසුකන් නැති තැන් දෙකක් තින ැ කිය සංසාරය හැද තැන් හතරක් ගැන කිව්වාන්නේ පළවෙෙන එක එක කාමාවචර අකුසලේ දෙක කාමාවචර කුසලය තුන රූපාවචර කුසලය හතර අරූපාවචර කුසලිය තැ ඔය සංසාරයේ හැදන තැන් හතර ය සංසාරය හැදනතැන් හතරයේ එකයි හතරයි එක කියන්නේ කාමාවචර අකුසලය තියෙන තැනක කව දාවත් සංසාර විමුක්ති මාර්ගයට ඩක්නය ඔන්න පළවෙනි එකට සංසාරයේ හැදන හතරක් තියෙනවා ඒ සංසාරය හැදෙන හතර තුළ සංසාර විමුක්ති මාර්ගයට ඉඩකඩ අවුරනවා කාමාවචර අකුසලේ. එ කඩකඩාකාමාවචරාකුසලය කරමින් ඉන්ඥයට ඔය භාවනා වැඩුවට විමුක්ති මාර්ගය සැලසෙන්ට බයි එහෙම ලැබුව න විමුක්තියකඒක හොර විමුක්තියා බුදුහන්දුරුව පෙන්නෙන සංසාර විමුක්තිවෙන්ට බෑ තමන් හදපු බොරුව කල්ලියක් හදාගත්තය බොරුවන් ඉල්ලඟට තවත් සංසාර විමුක්තිමාර්ගය නැති තැනක් කියනවා නෙමෙයි හතර එකන් රූපාවචර කුසලය අරූපාවචර කුසලය තුළ සංසාර විමුක්තියකට යඩ බෑ න්න දෙකම අහක් වෙන්න තෙවට සංසාර විමුක්තියට යන්න බැරි තැන් දෙ අඳුලගන්න කාමාවචර අකුසලය තුළින් අකුසලය තියෙන හැම තැනම සංසාර විමුක්ති මාර්ගය වහන් අරූපාවචර කුසල සංසාර විමුක්ති මාර්ගයයට ඉඩනෑ අරෂ්ඨාංග මාර්ගය සම්පූර්ණ වෙන තැනක් නෙවෙයි අරූපාවචර කුසලිය තැම එමන ඉතිරු න්න මැද දෙක තෙරණන මැද දෙක මොනොවද කාමාවචර කුසලය හා රෝභාවචර කුසලි කාමාවචර කුසලය තුළ සංසාර විමුක්තියනෑ ලැබෙන්නේ කාමාවචර කුසලය තුළ සංසාරම මමුක්තියන හැබැයි කා්‍රූපාවචර කුසලය සංසාරමිමුක්තියට ආසන්නයි ළඟයි සුදුසුකමක් වෙන දෙකක් ඉතුරුන්වාන කාමාවචර කුසලයයි රූපාවචර කුසලියයි කාමාවචර කුසලී තියෙන තැන සංසාරම මුක්තිමාර්ගය සම්පූර්ණ ඉන්නේ. දැ ඕක දැනගනද විභාවනාර. නො දන්න ඇතිය නද අතන්ති පැනලා යන්නේ අත්තැරලා කමටහන නැත් නවත්තල වෙනීව කරන්න යන්නන්නේ පූජා කරන්නේ පොර බුදුදන්දුුරන්ගේ පණිවිටි නෙමේ දන්නන්නේ කපුවා පට්ටිය කියපු පණවිඩි එම කපු පට්ටිය කියපු පිග්ඩ වෙලා තියෙනමුද ධර්මය ගැ ගත් විභාග පස්මේ නැක මේ නිවන් දකි ඉන්ඩිග ගත්තය ධර්ම යහනෑ දරුවන්ට ධර්මය උගන්නන්න උන්ටත් විභාවි පසේ නිවන් මාර්ගයක් මේක තියනවා කියල දන්නේ. සංසාරය හා සංසාර විමුක්තිය කියද දෙකේ වෙන සොදන්නේ නෑ. දැන් එහෙම නං හැබැයි මෙහෙම දෙයක් වෙනවා. කාමාවච්චර කුසලය අනාගතයේ නිවන්දකිට උදව්මෙන දෙකයින තිීන්නේ. දෙකක් මම්පති සේප කරන්න ධර්මයි අනුව සංසාරය හදන ක්‍රමතිය නෝ හතර ඒ හතරින් පලවෙනි ක්‍රමේ තමයි කාමාවචරා කුසලේ දෙවිනි ක්‍රමේතමයි කාමාාවචර කුසලය තුන්වෙනි ක්‍රමේතමයි සංසාරය හදන්න රූපාවචර කුසලය හා අරූපාවචර කුසලේ ඔය හතරින් මනිසක් සංසාර සත්්‍යය බිහිවෙන්නේ එය ගොල්ලු බිහි වනෙත් ඔය හතර අල්ලගනම තමයි ගොල්ලගේ දරුව බිහිවුනෙ එහෙම්බම තමයි ගෙදර ඉන්න වල්ල වැටව ගැහවුවත් ඔහොම තමයි නැදවෙන්න රටාවන්නේ ්‍රහ්මයෙක් බිහිවෙන්නේ දිවිය ලෝක ඇතිවෙන්නේත් ඔය හතර හරහා තම ඕක තමයි සංසාරය හදන ක්‍රම ඇවය හතරෙන් කාමාවච රාකුසලේ තියෙන තැන නිවන් මාර්ගය සම්පූර්ණ වෙහිලා දොටත් වෙහිලා කා අරූපාවච්චර කුසලේ තියෙන තැන නිවන් මාර්ගය සම්පූර්ණ වැහිලා. එක නිසාවෙන් බුදුහම්තුරුවන්ගේ කාලේ ජියුමාන කාලයේදී ජේත වනාරාමේ ළඟම හිටිය චුන්දසූකර කාමාවච්චරා කුසලේයෙන් නිවන් මාර්ගය වහගෙන හිටිය. ෝධිසත්වයන්ගේ ගුරුවරය එක් වන උද්ධකාරම් පුත්‍ර පූපාවච්චර කුසලයෙන් නිවන් මාර්ගය වහගෙන හිටිය ඔන්න දෙක තෙර ඔය දෙක මේ ජීවිතය ති සම්පූර්ණයෙන් නිවන වහන දැන් කාමාවචර කුසලය මේ ජීවිතය නිවන මේ වෙලා කාමාවචර කුසලය තුළ නිවනක් නැති වනාට අනාගතය නිවන්දකිට උදව්වෙන. න්න ඒක විතරත් දෙන ගන්න මේ අනාගතය නිවන්දකින එකයි වර්තමානය නිවන කියන එකයි දෙකක්. තොට අනාගතයේ නිවන්දකින්ට උදව්වෙන දේ වර්තමානයේ නිවන්ද කියලා කියලා කරන එක බැරදි ක ධර්මානුකූලු නෑ බොඩ් කරන්නේ කපෑ. ත කාමාවෝජර කුසලින් කරන්නේ වර්තමානය නිවනක් කියන එක නෙව ග තිය එකම ලාබේ බුදුහන්ර දේශනා කල දින්නේ දන්දුන්න කියල නිවන්දකිනවද මේ ජීවිති. සිිල් රැක්ක කියලා මේ ජීවිතය නිවන්ද කිනවා ද කාමාචර කොසලේ උඩ තියෙන දැන්නේ.ඒ වනාට උපාසකම්මලට පොල්තෙල් පහන පත්තු කළ නිවන්දකිට බෑ කට්හටිය කි අබතෙල් පහන පත්තු කරපු නිවන්ද කිනකිල ඒ පස්සය. මොකදේ අර ධර්මය ඉගෙන ගත්ත භාග පස්සේ නැන්නම් කට අඩිය අහුුවේ නො අබතල් කාරයට නැඒ රත්්‍යයාතු ගහල ගහලා ඔන්න අයද මෙත් ි දැ භාවනාගන්නකොට අර කරපුවා රැව් පිලි රැව් දෙෙනවා පිටි පස්සේ. එතකොට නොවනවේ ප්‍රහ්ණහානෝ මෙහෙම මේ හිතෙනවාන මෙහෙම කල්පනාව නොවා ඔය හැදි චිකම න්නේ තම චර ගාපොරත්තියා ධර්මය කියන එකත් දන්නේ තමන්ට ගුලක්් වත්තියන නිවන්දකි. තර ගුලක්පු තිබිට් වලයටආර්ේෂ්ටාක මාර්ගයව ඩන්න බෑ. හරි දැගඩන් බුදුහාමුදුරකුල් දේශනාකරම් පනිවිදි. එම නැතුන්නේ බභවනා කරල වයිසට යන විතරයි. තමන් ගර පර නැහැතිච්චිකම විසින් කරපු බොරු විසි කරපු අවසල් මිත්‍යා විශ්වාස භාවනාවේ කමටහනේ හරි ඉලක්කේයට ගෙනියන්ය එහින්ද ඒව කඩා ගන්න ඔන්න මෝඩය වගේ කරන්න කිව්වා අර පරණ නැහැදි ්චිකංවල ප්ඩිතකම් මෙතෙන්ට ආදේසු නැහැටිය සතිවට්ටානය අහෝසි එහෙමනම් දැම් බලන්න කාමාවචර කුසලය නිවනට උදව්ේ නවා හැබයි ර්ත මානේ දානාගතයේ අනාගතය නිවන්දකිෙන් එනම් අනාගතයේ නිවන් දකිට ඕන දේට බුදු හමුදුරුව දේශනා කරන්නේ පාරමිතා එනම් බෝධිසත්වය සාරා සංක කල් පලක්ෂයක් පෙරුම් පිරු ව පාරමිතා පිරු අමනවද පුොරුලදීන් කාමාවචර කුසලේ විවිධාකාරයේ කාමාවචර කුසල් කරලද තෙරවනි එ තමයි කරලද එනම් මනුස්්‍යයන්ටත් ඒ ගුණේ පුෘරතු කරන්ඩ කියනවා අර්ෂ්ටාන්ග මාර්ගයේ සතිපට්ටානය වඩන්ට බැරිනා බැරිනම් නිවන්දකි නේකායන මාර්ගයේ සතිපර්තානය වැඩීමයි ඒ ගැන අවිශ්වාසයක් තියෙන මිනිහකින්නවා නම් නාගතයේ සතිපට්ඨානය වඩන්ට සුදුතු කල්ල බාගණ්ඩ ඔයි තින් දැනට තියන නැහැතිච්චික මාඩු කරගන්න කාමාවජර කුසල. දැන් අර ඒක නොදන්න උපාසක පවාසිකව කාමාවජර කුසලය කල්ල සෝවාම වනවා එතට ඒ සහෝවා කවමුකත් බුදුහන්දුරන්ගේ ධර්මය නෙවී. එහෙම නිවන්නට අනාගතයේ නිියනට උදව්වෙන කන කාමාවචර කුසලිය තවයි එකයි ඉතුරුණේ අරූපාවචචර කුසලිය තුළ නිවනට ග්‍යියන් මගේ ඇහරෙනවා ආර්ේෂ්නං මාර්ගය සම්පූර්ණ වෙන්නේ. තට කාමාවචර කුසලේර්තමානය කරන දැමේ මොහොති කරන කාමාවචර කුසලිය අනාගතයන නිවන්දකිින්ට උදව්වේෙනවා ඇග කියන්නේ එක වර්තමානයත්වයගොල්ලන්නට ඇත්ත මේ මොහොතේ අහන බණ කාමාවචර කුසලිය. දැන් නිවන ගන එක නෙවී ඒවනාට පෙළක් උපාසකඋපාසිකා එකකාගෙන් බනහල සෝවා වෙලාති ඒව එතකොට ධර්මය ඒවේ ප්‍රකාසත් කරනු මං හවල් කෙනගෙන් ධර්මදේශ නහල සෝවා වුණ කාමාවචර කුසලින්කොහමද සංසාරමී මුක්තියහල්ල බද කාවචර කුසලිය කියන්නේ සංසාරය හතන කාරකයන් දැන් ඉතුරු වෙන්නේ රූපාවචර කුසලය මේ රූපාවචර කුසලය නිවන නෙවෙයි නමුත් මේ හතරෙන් නිවනට ආසන්න නිවනට ලංවෙන්නේ හොඳටම ලංවෙන්නේ රූපාවචර කුසලියය කාමාවචර කුසලයත් නිවන අනාගතයේ නිවනට උදව්වෙනවා මිනිසා වර්තමානයේ නිවනට උදව්වෙන්නේ අනාගතම මේ අහන බණත්වය ගොල්ලෝ අනාගතයේ නිවන් දකින්ට උදව් වෙනවා මිනිසා ඔය බනාහාලා පුටූර හිටිය කිය නිවන්දකින්නේ නමුත් මේක උදව්වෙන්න පුළුවන් මකද හේතුව මේ කියන දේවල් හලා ඒ කට අනුව කමටහන වැඩුවත් ඒක අනාගතය කරන්න වඩන්ෙබේ බනින් පස්සෙ කර එකත් අනාගති එනම් බනාහන වෙලාවෙේ නිවෙේ නිවන් දකින්නේ අහාපු බනකමටහනක් වෙලා ඒකමටහන වැඩෙන වෙලාවෙේ. එතට මෙච්චර කල් මේ ශාසනයේ බණහානකොට නිවන් දැක්ක කියන්නේ බණ ඒගොල්ලො දක්සයි බුදුහාමුතුරු දේශනා කරන්න බණහානකොට ඒ කමට අහනේ ඉන්ද. ඒ ඉන්ඩ දක්ෂ අයගේ සවිශේෂී ගුණයක් තියෙනනවා නිවානට අඕන කරන පංච නීවරණ යටපච්චර ගත්ත පුරුද්දක් ජීවිතයේ ළඟළඟ ලබලති එක එන රූපාවචර කුසලේටෂනිකව එන්ඩ පුළුවන් වෙලාතිී රූපාවචර කුසලය තුළ පංච නීවරණ යටපත්වෙන උපාසකම්ම උපාසක මහත්තය බනහල සෝවා වෙනවා කියන එක ධර්මය අපි පිළිගන්නේ. නමු රෘපාෝචර කුසලය ගැන හොඳ අදදැකින් තිය නොනොම් මහොතකට යන්න්න පුළුවන් පස්ස මහණුන්වහන්සේලා බනහල සවවා වෙනවා කියනක අහන්ඩ පුළුව. පිළිගඩ පුළු. මකද පස්සගමහණුන් වහන්සේලා ධර්මී ගෙනගෙන තියෙන්නේ විභාග පාසෙන්ටනී. දන්දීල් දෙන්නේදී ලතියන්නේ ප්‍රසිද්ධ වෙන්ඩ නිව පරපුර රක ඉන්ඩ නිවී තෙරන වංචනික ධර්ම නෑ ආන්න එහෙම හිටී මිනිස්සු බුදුහාමුදුරෝ තෝරගල බණ කියලා ඒ බණ ඇතුළින් අරකපනහං වඩෝලති. එහන් දැ මෙතන වැදගත්ම සාධකය. ුස ත්‍රූපාවචර කුසලයඉන්න නම් කාමාවචර අකුසලයයි කුසලයයි දෙකම යටය අන්ඩු තේනදැන් සමත භාවනාවලින් කරන්න ඔන්නේ රූපාවචර කුසලය ඉස්මතු කරලා කාමාවචර අකුසලයයි කුසලයයි දෙකම යටයවන් ඒ එමං කියා දුන්නේ දානය තුළින් කාමාවචර කුසලේ උඩට ගන්නවා චාගානුස්සතිය තුළින් කාමාවචර කුසලය ය කුසලයයි දෙකම යට යව. පරූපාවචර කුසලේ ගන්න ඒ බාවනෝ. සීලය තුළින් කාමාවචර කුසලේ උඩට ගන්නවා අකුසලේ යටට යවනො ශීලානුස්සතිය තුළින් කාමාවචර කුසලේ හා කුසලේ දෙකම යට යවන රූපචර කුසල උඩටග. අ එතන නිවන් මාර්ගෙට් නිවනට කිට්තුු තැනකට ැනොනිවන නෙමී සමත භාවනා නිවන නෙමේ නිවන වෙන්න ඔ යටගිය අර අකුසල මූලය විනාශවයරන්න වන කුසල මුල් විනාශ කරන්න ඕන්නේ තර යටගිය අකුසල් මුල් ඔක්කොම විනාස වෙනකොට රාගක්කයෝ නි්බාාව ට කුසල් මුල් කුසල් වෙන්න ක්‍රියාවෙන් කවුරහරිගනෙ තමන් ළඟ තියෙන අකුසල් ටික යටයවාගෙන අකුසල් මුල්ටික විනාශකර ඉතුරු වෙනෝ කුසලේ ඒ කුසලේ කුසලයක් වෙන්නේ ඇ කුසලයක් කියන්න නම් අකුසලේ තියන්ඩ දැ ගේ අකුසලී නෑ අකුසලේ නැති තැන කුසලයක් කියල එක හුුණේ ඒ හරියට ගැහැනු පිරිමීන්න තැන ලෝක ගැහැනු හරි පිරිමිහරි එක පිරිසක් නැතිවුණො ඉතිරුව ව ගැහැනු කියන්නත් බෑ පිරිමි කියන්නත් බෑ. ඒග ඉතිරුවේ ගැණන්ගේ වැඩපුුත් නෑ ඉතිරුවෙන පිමින්ගේ වැඩපුත් නෑ උුන් ගැනුත්නේ උු පිරිමි. හැමදාම ගැහැනු පිරිග පගේ හපන් කාන්තියන්නේෙ දෙවැත්තක් ඉන්දු. මෙදත් තමයි ගහලු බිරමි එකතුුණු රන්ඩු දෙකම නැති හඩු දෙකම නැතුම චිතැන් ර්ඩුක්න ගෙතරදී අ සංසාරය හැදන කොහම ලගැහැලු බිරමිේතු වෙලා ඔ එකවාග නැතුුන ොහමුද ගැුකමත්නැ පිරිමිකමත්නය හැයි න්සාර විමුක් යෙවේ ලැබෙන්නේ ඔයගොල්ලන්න ගැහැනුකම්ම හෝ තමන්ට අයිදි පිමිකම නැතිරගත් ඔයගොල්ලො නිවන්ද කිනවනුවේ රූපාවචර අකුසලයයි කාමාවචර කුසලයයි කාමාාවචර කුසලය නැති කරගත් කාමාවචර කුසලයයි කාමාවචර අකුසලය නැති වෙච්චිත් තැන තියෙනෙ රූපාවචර කුසලය එහනම් තමන්ගේ මගේ හැනියක්නම් තමන් පිරිමියෙක් නම් තමන්ගේ හැලුකමහක් වෙන්චාන තියෙන්නේ බ්‍රහ්ම නිවන නෙමේ බ්‍රහ්මයාගේ හැනු පිරිමින රන්ඩුවක්න පැටවුනේ ඇතුම් මෝස්තර නෑ විභාග පාස්සෙන්ඩ ධර්මීකර ගන්නෑ බ්‍රහ්මයෙන් ග විභා කොමසා රිස්නෑ ්‍රහමලෝක ක දැකර දිී ඔය ටිකුමන අර්ගිටි වැඩිය උසස් වෙන්දනී හම කම්මග සිිල්රෙද් දඳ ත් එහෙමන නොක තියෙන්ෙන්නේෙකොහේ තුය ගහැනුකමහා පිරිමි කමතු නැ ඕක හක් වෙෙක්්චිත එන තමයි රූපාවචර කුසලේදී ඒ වනාට සන්ගේ ස්කෝලි හාමිල්ලා තමයි හතරවැනි දෙයානය උගහන්නන් ස්කෝලි හාමනයකමත් රැකගන්න වඩ පුළුවන් ආ්චියම්මම රැකගන්න මුණපුරා නලෝ නලෝ හතරවෙනි දෙයානේ වෙන්ඩ පුළුවන් ගැනුකම පිරිිකම ඉවත් එෙන්ඩිප හත ඒක රකමින් ඒකට මානෝහිමික අඩු කියමින් ගොහොමද රඟපෑ විකෘති ධර්මී ඔය විකෘතියට හුවෙලා රත්්‍යයා අදු ගහල ගහල තමයි මේ සතිපට්ටාය වඩන් දැවදින් දැන් රත්යාදු ගහන් ඒ කියෝල උගේ බොරු බනග අහල පොච්චෝල් ඒවැන් විකාර හිතේ හදාගන්න ඒ විකාර හොයනෝ රක් මංකල් ඇැ ඕක හරිියන්නේ එ රපාවචර කුසලය කියන එක අවශ්‍යයයි මෙතරන නීවරණයයට පත්යෙන්න්න එතන ගැහණුකමත් නෑ පිරිමිකමක් එන රූපවචර කුසලේ තින මානසික ස්වරූපය ගැනුකම නැත්තේ කොහෙන්ද රීරියෙන් නෙවෙයි නැත්තේ මස් ඇට ලිවල නවෙයි නැත්ති සංකල්පනාවට තෙර ගැනුකමයි විරමිකමයි නැතිවෙන්ඩ ඕනේ ඔයි මස් ඇට ලේවලින් නෙවී සකල්පනාව නෙක්කම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පන එනකොට පැහැණුකම පිරිිකම අහෝසී මනුස්සෙක්්ගිය ද ශරීරෙන් ගැනණීක් වෙන්ද පුළුව ශරීරයෙන් පිරිමික් වවෙද. මනසයෙන් ගැහැනුකම ඔහෝසි තාවකාලිකු මෙතින්ටයන් නැතුව නිවන් මාර්ගය ආර්ේශ්ණය මාර්ගේ සම්පූර්ණ කරන්න බෑ මෙතින් ටයන කොට ආරේශ්ණ මාර්ගගේ අංග හතක් සම්පූර්ණ තමන්ගේ කූලය තියෙන තැන පැලෑන්තිය පන්තිය තියෙන තැනගුගච්චම තියන තැන ආ ් මාරයන්ග වැඩෙන් ැසිතන් එහින්ද අට සිල් දොලදී ඔව කට ම න පුරුදු කරන. අටසිල්පද විභාග පාස්වෙන්ල පාඩන්කරපු අයට ශිල් ගත්තාට වැඩක්නේ ඇයි තින නැහ දිච්ින්ටික පුරදු කරලෙ දෙෙට්ටන්. ක්‍රියන් යපී අවුරුදු පණහා අටසිල් රැක්කා හතර පෝයට සිල් ගත්තා හැම පෝට පවල් පිටි සල්ලෝ ලකින් සිල් ගත්තා මොකක්ද වෙලාති රැකපු ්‍රීලිය නෑ රැන අරකං අරගුණ ඇතිවෙන් පැජී විතට එකතුෙන්ක ඔන්නේ වගේ අඩු පාඩු අනන්ත අප්‍රමාණ සිදුවවෙච්චේ අය තමයි භාවනා කරන්න කියලා ගැන තමන්ගේ ආත්ම විශවාසේ තියාගෙන ඉන් ලෝනේ තමන් ගෙන හැසිච්චික මහඳුන ගන්ඩෝන් එහ මාඳුන ගන්න ඇතුූ බොරු කරා කියලා වැඩෙන භාවනා වන්නේ නිකම්මනිකං සංසාරික කෝලොමක් වෙනවා. සංසාරය හදන තැක් වෙන. දැම රූපවිචර අකුසලය රචර කසලය රූපචර අහතල්වි ජාතියන්නේ තියනෙ කුසල්මයි. ඉතකට රූපාවච්චර කුසලය තියන තැන තමයි නිවලට ආසන්න තැනක් විදිහලා ගන්නේ නැමැ නිවන නෙවී. මොද නීවරණයට පත් වෙලා එතකට රූපචර කුසලේ තියන තැනට කියන අබුදු හාමුදුරුව කුසලස්ස උපසම්පදා ගන යුක්ත තැන. ඒ තැන ඉන්ඩ කෙනාට තව එක පියවරක් ගත්තොත් එතන නිවනතියෙන සචිත්ත පරිියෝධ පණංගුණේ ගැන රෝභාාවච්චර කුසලේ අපි ගන්නේ පංච ඉන්ද්‍රී අක්ක්‍රීිය කරගන මනෝ ඉන්ද්‍රී ග සමත භාවනක්කම කරන්නේ මනෝ ඉන්ද්‍රිය පුහුණු කිරීමෙන් මේ පුහුණුවේම ාවචර කුසලේෙන්ඩ කලින් රූපාවචර කුසලේ හා කාමාවචර කුසලේ කුසලට තෝ තැන්නවන ඇහැ කණ නාස දිවකය කියන පංචින්දී අක්‍රීිය වෙන්න උනනි තාවකාලකු. දැන් කය අක්්‍රීය වෙන්න ඇතුව රූපාවචර කුසලේන්නේ. කායවිඤ්ඥානය තාවකාලිකෝ නිරුද්ධ වෙන්න ඇතුව රූපාවචර කුසලේෙන්න. එන සමත භාවනා වේවයි ජප කරන වැෑන් වෙන්නේ ඔයිටික තමයි ඒ ජපකිරීමම තමයි වෙෙළක් අය විපස්සනාව කියලා කරන්නේ ජප කරනු ඒක සිත්වෙන්නෙමකක්දය අර පංචි හරියට කරානම් පුරුදු වඋුණනං පංචි ඉන්්‍රී මැරෙන්් ෝන ඉන්දී හය මැරනු හින්දියනු පුටුකාරයන්ගේ වැඩී තියෙන්නේ ඔන්න ඉන්දී හය මරාගන්න එක තමයිගොල්ලන්ගේ භවනම් ඒ පුටු උක්ෂගෙන පන්සලට එන්න ඔන්න ඉදට නිද ඇඳී කරන්නේ තෝකම තමයි. මෙෙනස තියනෙමකක්ද කටිකට් පිස්සා පිට්ටනීට ගිහිල්ලා මැච්ච එක බල්ලා සතුක වෙලා එනවා භාවනා පිස්්සා පුටු කරගාගන්න ගිහින් පාන්සලයෙන් නිදාගන්න සතුටු වෙලා යන මකදතියන පලි අතන එක පල ඇත්තෙනවා පිස්ුවෙන් ක්‍රී පවිට ඒක බලන්ඩ ගියාම කාමාවචර අකුසල යදන වතාවල් වැඩී භාවනාවිිශ්ෂට එච්චරා ඒකා පල ඔච්චර ඒකත් හොඳයි ත දිවුණ වන භාවන වන්න තෙරනි මේ දැනගන්නන ධර්මකාර නන්න බොරුවම කරන ඔය බොරුවමක කරලා ගෙ හො අපි සි පට්ටානද හේද වැද විජිසන්දහම වන් යටට කි. මමත් අහු කරගන්න අ තම තමන්ග හැදිච්චි දේවල්ු මෙච්චර කල් කරන හැදිච්චිකම මගේ නමත් අල්ලගෙන තව දුරටක් කරනවා කල් ලිපිටි ෆ්‍රංචුපිටි අපි ගීවන ඔහෝය කරන්න ඔන හැදිච්චිකම් කරන්න එඩපාගිලදන්නේ තේරන දෙන් ඔොතැන්දී ප්‍රශ්න ඇත්තියනවා මේ රූපාවචර කුසලය හෝ අරූපාවචර කුසලය හෝ මාවචර ගුසලය හෝ කාමාව වචර ආකුසලය ගියන එක සිදුවෙන්ට බැනීම් දහයක්තිය නො. බන්ධන දහයකින් තාමය ෙන්. රූපාවචර ගුසලය තුළත්තියනි සංසාරයමයි රූප කාමාවචර කුසලය තුළ දීන්නේ සංසාරයේමයි අරූපාවචර කුසලේ තුළදී සංසාරයමයි කාමාවචර අකුසලේ තුළ දයන්නේ සංසාරයමයි තොට සංසාරය දුකයි ඔන්න බුදුහදුරන්ගේ අවබෝධ එන මේකතැනැව සැපයි ගියන එකද බුදුහමුදුරු පෙන්න්නේ සංසාරය දුකයි කියන්නේ ඔය කිව්වී සංසාරය අවස්ථා හතරා. ඒ සංසාර දුකට හේතුව මොකක්ද තන්හාවයි එන තන්හාාව නැති තැන කාමාවචරාකුස්ස ලේටෙන්ට බෑ ාව නැති තැන කාමාවචර කුස ලේතියෙන් දත් බෑ තන්හාාව නැති තැන රූපාවචර කුස ලේතියෙන් ත් බෑ තන්හාාව නැති තැන අරූපාවචර කුස ලේතියෙන් ත් බෑ එවුනට තහාාව නෑමන් දන් දෙෙන හින්ද කියල පුරුව දල ඒ අර විභාග පාස්සයෙන්ට ධර්මයගෙන ම සන්නාව කියන්නේම කත කියල ගන්නේ එත්? ාව නැති තැනක තමයි සංසාර විමුක්තිය සංසාර විමුක්තිය ගන්නේ ්දුක නැති තෙන එහන ඔය බන්ජන කියනේවා සංයෝජන දහයක්තිය නොම මීටි පැරසති ගියා දුන්නේ දහයයි ඒ බන්ධන දහයේ අවසාන ප්‍රතිඵලය තන්හාාව නිර්මාණය කිරීම සක්කායක් දිිට්ටිය කියන සංයෝජනයත් තන්නාව නිර්මාණක විචකිච්චාව කියන සංයෝජනයනුත් තන්නාව නිර්මාණික. ්‍රීලබ්බත පරාමාස කියන බැම්මෙනුත් බැඳීමෙනුත් තන්නාව නිර්මාණික විදිහට කාමරා පටිග අරෝපරාද මාන උද්දච්ච අවිද්‍යා කියන මේ දහයෙන් සංසාරෙන් නිර්මාණික දැන් ඔයගොල්ල ඉගෙන ගන්න ඕනේ ඔය ොල්ලන්ට හිමි මානව හිමිකමට මේ බැමි දහයෙන් වඩාත් ප්‍රබල බැමි මොනවාද කිය. එ මු මනුෂයන්ට එක විදිහක් මේ බැමි ටික. ්‍රහමියන්ට තව විදිහක් මේ බැමිටි. දෙවියන්ට තව විදිහ. නමුත් මේ බැමියෝලෙන් මිදිච්චි කෙනෙක් ඉන්ඩ බෑ මිදලෙ තැන තියෙන්නේ තන්හාාව නැති තැනයි. එහෙනම් මේ බැම්ම කොහේට කේන්ද්‍රගතවෙන් නිලක්ක ගතවෙන්නේ තන්හාාව ඉලක්ක කරන. සකයිදිට්ටියේ තිලක්ය තන්හාාව නිර්මාණය කිරීම. විසිිචාවේ ඉලක්කගේ තන්්හා නිර්මාණය කිරීම කාමරාගේ ඉලක්කයේ තන්හාාව නිර්මාණය කිරීමයි රූපරාගේ ඉලක්කයක් තන්හාාව නිර්මාණය කිරීම මේ බැමිදාය නැතිම හොතක් ලබා ගැනීම සම්මාධිට්ටිය සම්මාධිට්ටිය තුළ මේ බැමිත් දහායම නැතුියන් එතකොට තන්හාාවට උපදින්ද ශක්තියක් නැතිලිය මෙන්න මේ ක්‍රමවේදය තැන් තන්හාවේ මේ ක්‍රියාකාරීත්්‍යය මේ දස සංයෝජන සම්බන්ධෝ තියෙන්න තවත් පැහැදිල් ග්‍රීම් ටිකම්මං හාවස බලාපොරත්වයන විස්තර කරන්නමට වන්නවේ අ බොරුවෝ තවතවක් කර කර භාවනා කරන්නේ බොරුවර හ සෝවාන් සෝහන් නාද කිය සම්මාධීය ලැමුණලගකී ්‍රහ්නා ධර්මයෙන දන්නේ දැන් ඔන්නේ සංයෝජන දහාය දහයම කැඩෙන කමට හං වලට කියනවා සතිපට්ඨාන කමට සංයෝජන දහයම මේකින් අහක්වෙ ත සංයෝජන දහයම අහක්වෙෙක්්චිම් මහොතක තියෙන්නේ ප්‍රාගක්කයෝ ප්‍රාගේශය වෙලා මූහක්කයෝ මූහය සේ වෙලා ඒවගේම දෝසක්කයෝ දෝෂය සේවේ දැන් එමන සෝවාංවෙනවා කියන්නේ ඔය සංයෝජන දහයම මොහොතකට කඩනවා තේරුවන් මොහොතකට එහෙම කැඩුනොත් දහයම මේ බැමි දහයම කරනොත්ත බැම් කරිදිමු තනාව දීන බැමි දහය ොහතකටරනු ඇතකට තින සම්මාධිට. එම සම්මාධි්ියය ලැබුවෝත් සෝවාං වනොත් බුදු හමුතුරු දේශනා කරන්නේ ඔය බැමි දහයන් ඊට පස්සෙ වැඩ කරන්නේ බැමි හතායි සන්හා පෝෂණය කරන්නේ දැන් පාරවල් හතකි ඉස්සර දායෙක් සොවාන් වුණගේලා බැමි දහයමි වරුවෙන් නෑ මොහොතක්කිවරවෙනවා ඉගා මොහොතේ බැමි හතකට සීමන් අනාගාමී වනොත් බැමි පහකට සීමාවෙන්. අනාගාමී වෙන වෙලාවේ බැමි දහයම නැතුවයන් තෙරනයි රහත් වනොත් බැමි දහයම නැතුවේ අන රහත් වෙනකොට ආයේ බැමි දහය හැඳන්නේමන එකක් වයිතුන්නේ අන්න එතිට න රාගක්කයෝ මෝහක්කයෝ ය යගේ ගමක් ඔය බැමිදහයෙන් උදව් අරගන තමයි නම් කාමාවචරා කුස ලේ තිදුවෙන්. ඔය බැමිදහය නැති තැන කාමාවචරා කුසලේ නෑ කුසලේ නෑ රූපාවචර කුසලේ නෑ අරූපාවචර කුසලේ. හැවයි මේව අරූපාවචර කුසලේට යනකොට ඔය බැමිියෝල යන්කිසි යට පත්වීමක්ති. දැයි පිළිබඳ කාරණාටික හවසමක් පැදි කරලා දෙන්න. දැන ගණ්ඩ ඕනේ තමන්ගේ කමටහනය ඔය සංයෝජන දහය ඔය බැමිටික කැඩෙන එකක් තමයි කරන්නඒ ඒ ප්‍රතිපඵල නැතව ගොල්ලන් අර පරන්න නැහැදි චියේවා එක්ක මේක සම්බන්ධ කරගන්න එකයි තමන්ගේ ගුගත් චමය එක භාවනාගමටහනි යේදීමයි මෝඩය වගේ බුදුහාමුදුරෝධන වර්තමාන කායිකාරමුණේ සති පවත්තන්න අ එතන ඒ ඉතින්දි තමයි මේ බුදුහම්දුදරෝ පෙන්නන දස සංයෝජන හක් වෙන් එහෙම නැතුව මේ අනිත්‍ය දුක්කාානාාත්ම බලන තැන තියෙ දස සංගයෝජන තමයි තිලක්ෂනය මෙනිහි කරන එක තුළ තියෙන දස සංයෝජන තමයි එක හින්ද ඒව කරලා හරිියන්නෑ මෙතන සතිය පිහිටවන්න ඕනේ වර්තමාන අරුණ ඒ ධාතු බවට පච්චර ගන්න ධාතුගුණ බවට සතියටට අහුවෙන ධතුගුණ බවට තමන් ශරිතය පච්චරගන්න ඒ ඒ ධාතුගුණ එකට ඇලෙීම ගැටීමේ නවා කියන්නේ අර සංයෝජන තියෙනවා කියන එකයි සංසාරහන බැමිවලින් යොක්තයිගෙන එකයි ලෙඩට බය ගැටන එකත් එකයි දියුණුවක් ලැබුණා කියලා ඇලෙන එකත් එකයි. ඉතනතියන්නේ අර සංසාර බෙම. කවුණහරි ගෙනකුට පුළුවන් ධාතුකුණ ප්‍රකට වෙලා ශරීරීින් ඒකට ඇලෙන්නේ ගැටන්නතුව. ඉන්න අන්න එතන අන්සුමාත්‍ර ඇලීමක් ගැටීමක් නැති තැන ය බන්ධ නෝලට ඉඩන. සංයෝජනෝල්ට ඉඩනෑ. තිින් තමන් කරන භාවනාවේ වටිනාකම තේරුම් අරගෙන. ලැබී යුතු පලය කමටහන කරෙන්ඩ ඕනේ විදිහ මේකයි කියලා දැනගන කරන්ඩ. කපුුව කටඩා කියන ඒවාල ලවිිලාරියන් නෑ මේක තෙ බුදුහාමුදුරු පෙන්නෙන ධර්මී ප්‍රතිඵලතියෙන්ද එැන ධාතුගන්න ප්‍රකට වෙනය ධාතු වනට ඇලෙන් නැතුව ගැට නැතුව ඕනම ඉරීියව්ුවක ඉන්නේ මේක භාවනාවයි ඒ තත්ත්ේ හදාගන්ඩ සක්ම භාවනාව පුරුදු කරගන්නේ එක ආරම්භය එවට තවතවත් ඒ සක්මන තුළම ධාතුගුණ සෙවුම් වෙලා සවුම් වෙලා යන එකත් භහාවනාම ඇසිවම් වෙච්චි තැන ඇලින් ගැටිින් අඩුමයි. එසකට ඇලීින් ගැටින් ඇතිවෙන් දෝනේ කයෙන්නෙමයි අනිකඉද්‍රියං වොලින් අරමුණු වැඩිවෙනවා. එනන් මුලින් ධාතගුණ ප්‍රකට වෙච්චාය හැමදාමයක අවත්තුවක් විදිහණ නිධානයක් විදිහර රකිහි යනා අය පිස්්සක් මේක ප්‍රතිබලයම ගදද ශරීරයෙන් ධාතුගුණන ප්‍රොකට වෙලා වෙලා තවදි වුණු වෙදකොට භාවනාව ඒ ධාතුගන්න සිවුමෙන්ඩුන් ධාතිගුණ කය ශරීරයෙන් සීම් වුණොත් කා ඉන්ද්‍රියට අරමුණු ගන්නේ සීමා වෙලා මනෝඉන්ද්‍රිය හා ශක්කු සෝත ගාන කියන මේ ඉන්ද්‍රියම් ප්‍රබලවෙන්න පටන් ගන්න ැ ඒ නාරමුණකටත් ඇලෙන්නේ ගැටෙන් නැතුව ඉන්ඩ ශක්තිය ති නවාරයට තමඟ පන්්දිිතකම නැත්නා ඒ ශක්තියේ ගැන්වේ කොහෙන්ද හැකියාව ගැන්වේ පුරුද්ධ ගැන්වේ කොහොමද කයේ ධාතුග නොල්ට ඇලෙන්න්නේ ගැටෙන් නැතුව ඉඳල්ලායි භාවනාවේ ඕනෙ කයි ධාතුගුණ ඇලෙන්ෙ ගැටන්න ඉඳලා ගැටින් නැතුූ ඉඳලා අවසානවෙන් නෑමේක. මොකද කායඉන්ද්‍රීිය විතරක් නෙවෙයි අපි සංසාරය හදන දොරොටු වෙන්නේ. ඇහැ කණ නාසේ ඇ දිවත්ති. දැන් ඊළඟට එහෙමනං මේ වගේ තත්ත්වයකටාව අ කයේ ධාතිගුණෝලට ඇලෙන්නේ ගැටෙන් නැතුව ඉ හිටියේකේ ප්‍රතිඵලයට තමන්ගේ යට තිබිච්චි නැදි චිකංවල යමක් විනාස වෙන. ඒ විනාස වෙන හින්දා මනෝ ඉන්ද්‍රිය දැන්ගේ ඉන්ඩ ඕනේ අරමුණු මතක් කරන අරමුණ ඇට අරමුණු මනෝ ඉන්ද්‍රියයට ගේෙන්ද ඕනේ කයේ ධාතගොල්ල්ට ඇලිලා ගැටිල්ලා විනාශවෙච චිටිකගේට බෑ ඒ මතකයන්ගේට බැවගෙන හල වැඩක් නෑ ගේ නගොල්න්ගේ ඊටත් වැඩියෙන් අරක නැහැදිච්චි අතීතේ ත ඔන්න කයේ ධාතගුණ සිවුම්උනාම බලාපොරොත්වෙන්න ඕනදේ තමග ැදිච්චිකම් වැඩියෙන් එෙන්දන් ආන දැන් අයේ ධාතගුණයට ඇලෙන්න ගැටෙන් නැතුව ලැබෙන ප්‍රතිඵලය හා සතිපට්ඨානයට සමානයි මනසෙන් එන අරමුණ ටැලින්න ගැටෙන් නැතුව ඉඳීම තුල ඒ ශක්තිය දැන් කයිෙන් ලබා දී ලති එක ඉන්ද එක බංකරයා දැ දින ලදී තවල. ංරය කල්ලගන ය නිසු මනනිසිකාරය කය කියන බංකරය අල්ලල තැන් කය මගේ කියන එක තමයි ඒ බංකරය වෙන දකර සතුරකරේමගදද බංකරය ඉඳගන කය මගේ කර ලද උන්න තේරණ තේරණ වෙලාවි ලැං බුදුහන්දුරු දීප සතිවට්ටානය වඩ පු්‍රාවෝකයට වෙන්නේ කය මගේ කියල තේරෙනෑ කය ධාතු කියලා තේරෙන ඒ කියන බංකරය අල්ලල කවුද අල්ලලදයන්නේ සංසාරය හදන මනනිසිකාරයන සංසාර විමුක් තිදායක මනසිකාරය වන යෝනිසෝ මනසිකාරය. කය මගේ කියන මනසිකාරය තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය දැන් අය මගේ කියන එක අහ කරන යෝනිසෝ මනසිකාරය හුඟක් කල් පුරුදු කරපුවාම කය තුළින් දෙයක් කරන්ඩ නෑ ධාතුුණ ඔෝලට ඇලෙන්ය ගැටෙන්නේෑ. ඒක ප්‍රතිඵලය තමයි සිහුම් වෙනෙක්. ඒකටත් උපාසක උපාසිකවහදාගන්න යහාන ප්‍රහ්ණමනුව දහැමදාම් අනේ ස්සරන ධාතුකුණ තේරනවා දැන්න. ඒක නේත නැදිචිකමග. හරියට එයාගොල්ගේ රංකාල්පනාගවද ඉස්සර නම් මන් තරුණයි දැන් නාකි ඉස්සර තරුණ ගම නෑ කියලා දැන් යනෝ සැලුම් ඕකමනේතු හතිපට්ටනටක් කරන්න අර නැදිචු වාාසිකක් ඉස්සර ධාතිකන තේරුණා දැන් නෑ ඕකයි ඉස්සර මන් තරුණයි දැන් නාකි තරුණකම ොයාගෙන යන හැතිචි ඩේදා ඉදඳලගරලා කමටහනටත් ඒ නහැසිචි වැඩි කරනනහි ප්‍රගතිය දියුණු දන්න ඒ පරණ චරිියාව තමයි මේකට එකතුවෙන් එ කවහම ද විගොල්ව හැසිරුුණේ අතිීති ඒක මේ කමටහනට කරන ඇ euh, no ැ මෙතන දියුණුව අනු ගණ්ඩෝ එම් කයි ධාතකන සිවු වුණ තිීගාට ෙන්ඩ නම ගද්ද. ඉන්ද්‍රියන් හයක් තියෙන ඕනන් අපිට අරමුණු ගන්්ඩ එක කයි ධාතුකුණ තේරණකොට ප්‍රබල වෙලා තියන කාය ඉන්ද්‍රීණි. ද කාය ඉද්‍රියෙන් අරමුණු එන වතාවල් දස් ගාන දැන් ගලහැගන්නි කවු්ද ප්‍රබල ලෙස මනොයි තෙරනනේ හන් දැන් එතින්දී තමන්ට අර තමන්ගෙන හැදිච්චි කමේ ජීවිත චර්ියාව තුළදිබිචි කුණු එන්ද පටන් ගන්න එතන කොට බහාවනාව වෙ ඩෝනේ කය නෙවී අර මනසටේනකට ඇලින් ගැටෙන් නැවයි ඉන්න ඉතින්දී රුදා වැහැදෙනවා අනේ මට දැ වැඩී නෙහුගාත් දේවල් මතක් වෙනවා කාදවත මතක්වෙන් අල්ලපු කිදරිකාගේ ට හුන්ගත් රහය නොව තරහ යන්න ඇත මෙච්චරකාල් තරහයම ජීවත්ය කියකාට කියනකොට ලැජ් තමාන්ට තමන්ගේක් වුණු වයි තව කෙනෙත් දැක්කාම ඊරිසිාව නවන්නේ ඉති ඒක නෑවිතම් පුළුවන්ද මෙච්චරල් ආභරණය වෙච්චේක යාට චෙරවාය මකදමතන කරන්නද ඒ එනකද වැරදි එටට ඇෙන්ගටෙන් නැතුව හහිටියෝ භවනාව එ නැතුව හිටියෝ භාවනාවක් න බොරුව කර නද නැත්න විදර්සනාව උපක්කිලේ මර කිසි දෙයක් එහෙ මමතක් න අය තේරෙන් නැත්නම් සම්පූර් විදර්සන පක් කිලේ එක් ඉදගහිල්ලා නැතම් උපක් කිලිස භාවනාව නං හරි සති පට්ටානය නම් කය ධාතුගුණ සිවුම් වෙනකොට වෙන ඉන්ද්‍රියන්ගොලින් අරමුණු වැඩියෙන්ෙන්ද ඕනෑ භාවනාව දියුණු කරගන්නේ ඒනා රමුණටත් ඇලෙන් නැතුව ගැටෙන් නැතුව ඉන්ඩ ඕනේ එක මගේ කියල පිළිගන්ඩ එපා ගේ වැරදක් කියල බිලිගන්න එපා වැරදත් නමයි හැබයි වර්තමානය නිමී වැරද්ද අතීති අතීට නැහැදිච්චිකමයි මේන්. වර්තමාන නැහැදිච්චිකමක් හදනුවනිවීමේ. අතීත නැහැදිච්චිකම එලීට එනකොට වර්තමානයේ ගැටුනුවොත් වර්තමානය නැදි්චිකම හැදවා. තෙරවා එඋෝක හොඳට දැනගණ්ඩ ඕන ස්සර භාවනාව මේක දන්න ඇති ඇයි. රස්ුව ඉට පස්ස යන්නේ ආය කපුුව ගට්ට අඩිය ළඟති මට මතක්වෙන් එම නරකේවමයි ඉස්සර නෑහෙන්ඒ හොඳේව කරන්න පැහන මේ ජීවිතය තුන්නු මතක් වන්න අලුද්ධයක්න්නේ එදකන මම හොඳයට හිටිය නර මතක්වෙන්නේ නරක ජාතිමයි දැන් භාවනාව පිරිහිලා මේකට මොකක් කරි දෝසයත්තිේ නව කියලා යන්නේ කපුලවට තමගෙන ඇතීතට නහැදිච්චිකවන් පිළිගඩ කැමතිනේ ග හැමදාමගරි හනාරකටි කහංගල රඟපාපය බොරු කරි ත එහෙම වංක මිනිස්සුන්ට ඔතන සතිපට්ටානයේ එක තැන පල්වෙන්නෙන් අවන් කයට එෙමනෑ මකද හේතුව ඕන නරගක් මේක මගේ දැමවර්තමානය නරගන්නෙමි ශංසාරකව මගේ අතීතය නරකක් ඒක මගේ කරගන්න යන් නැතුව ඉන්ඩෝනේ ඕක කරගඩ බෑර අතේ හිරියත් දැනෙනකොට අන්සභාගය කියල බයි දොස්තරළඟට ගියකාට මතක් වෙනව එකට දෙයක් ඒකට බයි කපුවළඟට යන්න වෙනවා කට් අඩියලඟටයක්න්නවි. ත එහින්දා මුල ඉඳල මේ චර්යාාව වහදා ගණ්ඩය නොවා. කයින් දැනට ධාතුකොලට ඇලෙන්නේ ගැටින් නැතුව ඉන්නේ එක දක්ෂතාවේ නැතික ආන්තිමට අතේදිී ඊට වැඩි අමාරූප වැටෙනෝ අනුන්ට පටවන්ඩ හදනොයේ වැරදිී තමන්ට එ තර වෙනද පුරුද්ධට වෙන කරද නෝන කරන්නම ගක්ද ඕන තරහවට අල්ලන මහත්‍ය හා්‍ය වගේ නහැසි්චිකම් කරම නොෝනලාට මෙතෙදිරි විවලයි ගේ නැදි චිකන් කරපු මහත්තුරුන්ට ඔය ඔතෙන්දීවරයි ඇයි තමන්ගේ පරණ නැහැදිච්චිකමත් ඒකමයි තමන්ග වුණු අනුන්ට පට වන එක දැන් වුණු දිගට මෙනවා අනිකංය නවා හිත තැම්පත් දැන් භාවනාවට අදාළ නෑ භාවනා කරත්වේ නො නැතත්වේ නවා මෙතන බුදුගේද වැසිගි ලීදගිර රහ්ණයහම් මෙතන නෑල. සි නක් මේ කුණුවවෙන්නේ හිට හැම්පත් වන කොටේ තේරන ඉති එක හින්දා හොඳට මතක සියයාගන්්ඩ තමන්ගේ කුණු එලියට එක භාවනාවේ දියුණුවා ඒ ද දෙවුණුවෙන් දියුණොට යන්නේ එන කුණුවලට ඇලෙන්න්නේ ගැටෙන් නැතුව ඉන්ඩ පුරදුවන්න ඒ ඒක එහෙන්ට බැරි නම් එතෙන්දි කරන්න ලෝනේ සතිපටලානකමටහන ඉන්ඩ එතකොට නිකම්ම එක එනවා මනසිෙන් වැඩියෙන් අරමුණු වෙනෝනම්කයේ ධාතකුණ තේරෙන් නැත්නම් නිකම්ම ඇවිදින්ද එෙච්චරයි තේර ඉස්සර ඇවිදිලාහක්ම භාවනාවක් කරේ දැන් සකම් භාවනාවක ඉස්සර තිබි්චි කිසි ලක්ෂණයන්නේ නිකම ඇවිදින එකක් විතර හනමුත් ඒ ඇවිදීම තුළ වෙෙන් නිමකල්ද වර්තමාන ආරමුණක් වනවා අ තමන් දන්න ඇතිවුණත් නිරායාසෙන් පොළුවට කකුල වදිනකොට ඒ අරමුණ හරහාර නැහැදිචි අදහස්ටික ඔක්කොම කපලද. නැ ඕකට පුටු උඩිනිදාග නෑස්පියා ගත්තොත් අරනේවාට අහු වෙනවා තෙ මනසයෙන් පරන්න නැහැදිච්චිකන් වනකොට ඉඳගන කරන භාවනාව අසාර්ථකයි ගෙදෙද්දී වුණත් නිකං ඇවිදින් මේක ඇවින්න ඇති ඇවිදි නකොට නිරයාසයෙන් කමට හන්ටේ ඒ ඒකමටහනේ බලට අර නැදිචිකටිකට ඇලෙන්ෙ ගැටෙන් නැතුව ඉන්න පුලුවවි මැත්නම් ඒවට ඇලිල ගැටිල්ලා මහවිකාරයක් වෙන. තැ ඉන්නේ තමයි භාවනාවදී ඉදිරිදී ජායුතුදේ. පිහවස්සරරි බලනවා වි තියනමං පැහැදිලි කරපු සංයෝජනෝ හතර හත ගැන දහය ගැන තව වැදිගත් තොර තුරටිකක් පැදිලි කරන්න හිට අමතරව එකට ධර්ම සාකච්ඡා පවත්ත නවා ඒකට තියන ප්‍රශ්ණ ලියල තියන්න වැඩක් නැති ප්‍රහ්ණ දියන්ඩිම. ප්‍රශ්ණ නැතිවුණක්කමන්නේ වැඩක් නැතිය ලියන්ෙි. කියදීල දීන නැත්න අර මේ ක හාරිදද අරකහාරිද හොලුේ දැවිල්ලක් දැන්වා ඒක ධාතුගුණයදද ඒවගේ ඕන්නේ ධාතුගුණන ගන නෝදී කිය ඕන තර ප්‍ර්න ොල තා ච්චා කලදී. එටකොට ඒ වගේ ප්‍ර්ණ අඩු කරගත්ව තර ධර්මමාාණටි පැති කරලදන්න පුළුව නැ ැහ දිච්ිකමට අරේ දා ද රුද්ද ර්ගටි වැඩ මල්ල උස්සෙන්ට ්‍රංඟ පා්ඩ මෙතන ප්‍රශ්ණ ගී. රඟ පාල වැඩටනේ සදිවටටා වඩනෝ ටඟ නගපානයකරට කිසි සම්බන්ධයන්නේය රතිපට්ට එ හින්දා ඉදිියටයුතු කරන්න හැම දෙනාටම සක්තිය දහිරරි ලැබේවා ගෙන පර්ථතනාවෙන් අනශවසනාව වසාන කරනවා